ජාතික ජනබල වේගය බැංකු හා මූල්‍ය වෘත්තිකයන්ගේ ජාතික සමුළුවට එක්වීමෙන් ඒ මහතා මෙම අදහස් පළ කළා. තොරතුරු තාක්ෂණය සඳහා වැඩි අවධානය යොමු කළ යුතු අතර දියුණු ශ්‍රම වෙළඳපොළෙන් වැඩි කොටසක් ලබා ගැනීමට අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කළ යුතු බවයි අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ. ජාතික ජනබල වේගය නියෝජනය කරන තවත් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. එකතු නොවෙච්ච කෙනෙක් නෑ. එකතු වෙච්ච සියලු දෙනාගේ මහා දැවැන්ත ජන පෞර තමයි ජාතික ජනබල වේගේ. එනිසා මේ ජනතා පෞර අපි මේ රට අපි දකින හීනයක් දක්වා ගෙනියන්න මේ සූදානම් වෙන්නේ. අපි අපේ දරුවන්ට පොහොසත් රටක් හදන්න ඕනේ. ලෝකෙ කොහේ කෙනෙක් ඇන්දත් ලෝක සිටියම ආපහු ඉන්දියාවට යටින් ලංකාව කියලා රටක් තියෙනවා කියලා මතක හිටින තරමට මේ රට අපි ගොඩනගන්න ඕනේ. පොහොසත් රටක් කරන්න ඕනේ. අනේ එතෙන්ට මේ රට ඔසවා තබන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. විශ්වාස කරනවා අනුර සහෝදරය අපේ රටේ ජනාධිපති හැටියට අපේ රටේ හැම ශේෂ්ත්‍රයකම ගම්බිම් දිනු කරන්න, අපේ ආර්ථික ක්‍රියාවලිය මෙහෙවන්න උඩ ශක්තිය තියෙනවා. ඒ වගේම විදේශ රටවල් වල ඉන්න බොහෝ දෙනෙක් අපේ රටට ආයෝජන ගේන ලෑස්ති වෙලා ඉන්නවා. ඒ හැම දෙනාම මෙහෙවන මූලික යාන්ත්‍රණයේ බවට පත් වෙන්නේ අපේ රටේ තියෙන බැංකු පද්ධතිය. අපි අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුවේ එළියේ විශේෂයෙන්ම රාජ්‍ය බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්න සටන් කළා, අරගල කළා. අපට අවශ්‍යයි ශක්තිමත් රාජ්‍ය බැංකු පද්ධතියක්. ඒ වගේම ශක්තිමත් පෞද්ගලික බැංකු පද්ධතියක්. මේ බැංකු පද්ධතිය එළඹෙන රජයේ රුධිර නාලිකා බවට පත් කරලා ගමටම මූල්‍ය සම්පාදනය කරලා අපේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් සැප්තැම්බර් 21 වෙනිදා අපේ රටේ ජනාධිපති අනුර සහෝදරයා කරන්න අපි මේ දේශපාලන බලය ඉල්ලන්නේ බුදු ආණ්ඩු මාරුවකට බුදු පුද්ගලයන්ගේ මාරුවකට නෙවෙයි. මෙන්න මේ රට පොහොසත් කිරීමේ අභියෝගය අපි බාර ගන්න ලෑස්ති. අපි කොච්චර තාක්ෂණයේ විද්‍යාවේ වර්ධනයෙන් අත්පත් කරගෙන අපි නව නිමෙවුම් වලට සූදානම්ද නැද්ද කියන සාධකෙමත් නව පර්යේෂණ සහ සංවර්ධන ශේත්‍රයන් තෝරාගත යුතු මොන ශේත්‍රෙින්ද අපි නවෝත්පාදන වලට යන්නේ අපි ආර්ථිකයන් අනිවාර්යයෙන්ම යන්න ඕන. එනිසා පහුගියද අපි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පොලිසිය ඉදිරිපත් කරලා අපි ශේත්‍ර විශේෂම අපේ රටේ ආයුර්වේද පැත්තෙන් අපිට ඉඩක් තියෙනවා කියලා අපි හිතනවා මාකට්. අපේ සංචාර කර්මාන්ත නව උත්පාදනය හරහා අපිට ඉස්සරහට යයි. අපි තියෙන ඛනිජ සම්පත් හරහා අපිට දම් ප්‍රභේදයන් නිර්මාණය කරලා අපිට ඉස්සරහට යනවා. එහෙනම් අපි බලන්න ඕන මෙන්න මේ අපේ පිහිටීමත් එක්ක අපේ ආර්ථිකය කොතනද ගන්නේ. එනිසා අපි සැලසුම් කරලා තිබෙනවා අපේ මැරයින් ඉන්ඩස්ට්‍රි එක, නාවික ඉන්ඩස්ට්‍රි එකක් කර්මාන්තයක් අපිට තියෙනවා. අදත් කොළඹ වරායේ ලෝකයේ වරායවල් අතර 25. ඒ 25 ඇතුළේ චීන වරායවල් 8ක් විතර තියෙනවා. රටවල් හැටියට ගත්තොත් අපි 15 වගේ ඉන්නවා. අපි ඩොලර් බිලියන 12ක් අපනයන කරන, ඩොලර් බිලියන 20ක ආනයන කරන රාජ්‍යය. හැබැයි අපේ වරාය 25 වෙනි තැන ඉන්නේ. ඉන්දියාවේ වරාය 34 ලොකුම වරාය ජවහර්ලාල් නේරු වරාය. ඒ නිසා අපිට තියෙනවා මෙතන ඉතාමත් හොඳ විභවතාවයක් තියෙනවා නාවික කේන්ද්‍ර බවට පරිවර්තනය. මේ අතර ජාතික ජනබල වේගයේ මාලිගාවත කාන්තා සමුළුව පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ඒ ගැහණු බලය එක මිටකට යන තේමාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිණි අමරසූරිය මහත්මිය ඇතුළු නියෝජිතින් රැසක් මෙම සමුළුවට එක්ව සිටියා. මේ රටේ පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක් ලිංගික හිංසනයට ලක් වෙනවා. ඒ 90% වෙනු පොලිසියකට පැමිණිල්ලක් කරලා නීතිය ඉස්සරහට යන්නේ 4% වගේ ඉතාම සුළු පිරිසක්. අපි මේ ප්‍රශ්නයට උත්තර හොයන්න ඕනේ නැද්ද? මේ රටේ බහුතරයක් කාන්තාවන් නම් ඒ කාන්තාවන්ගෙන් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන 90%ක් ලිංගික හිංසනයට පත් වෙනවා නම් මේ රටේ පාලකයන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙච්චර කල් හිටියේ මරණින්දේද? අපි මේකට උත්තරයක් හොයනවා. සැප්තැම්බර් 22 වෙනිදායින් පස්සේ අපි අපේ රටේ ගැහැණුන්ට මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ලෑස්ති වෙනවා. ඡන්දයක් ඉට්ටු වෙලා මිනිස්සු රවට්ටන්න කරන දෙයක් නෙවෙයි. බොරු කියලා රවට්ටලා ඡන්ද ගන්න නෙවෙයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි එකතු වෙලා තියෙන්නේ රට හදන්න. අපිට සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම තුළ අපිට අවශ්‍යයි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. අපිට දරා ගන්න බැරුව තියෙන ඒ වියදම අඩු කරගන්න මාලිමාව සැලැස්ම තුළ අද ඒ අත්‍යවශ්‍ය භාණ්ඩවල පටවලා තියෙන ඒ බද්ද අපි ඉවත් කරනවා. මේ රටේ සියලු දෙනාටම ශක්තිමත් ආරක්ෂිත දේශපාලන මැදිහත් වීමෙන් තොර සුබසාධන ක්‍රියාවලියක් සමාජ ආරක්ෂණය අපිට අවශ්‍යයි. මේ සියල්ලම හදන සැලැස්ම මාලිමාව තුල තියෙනවා. අපි හදන්නේ ජනතාව කේන්ද්‍ර කරගත්ත
ජනතාව සම්බන්ධ කරගත්ත ජනතාව වෙනුවෙන් නිර්මාණය කරගත්ත ආණ්ඩුව සමාජයක මුළු පැවැත්ම රඳා පවතින්නේ නීති මතම නොවන බව අපි දන්නවා. නීති මත, රීතීන් මත, සම්ප්‍රදායන් මත, ඇදහිලි මත, විශ්වාසයන් මත තමයි ඒ මොහොතේ සමාජය පවතින්නේ. නීති ඒක විශාල වැඩ කොටසක් කරනවා. රීති ඒකත් ඒ කාර්යයට අනුබල දෙනවා. ඒ සමාජයේ ඒ මොහොතේ තිබෙන සම්ප්‍රදායන්, ඇදහිලි, විශ්වාසයන් සමාජයක් ඒකමතිකභාවයට ගේනවා. හැබැයි සම්ප්‍රදායන් ප්‍රමුඛ කරගෙන නෙවෙයි රටක් පවතින්නේ. රටක් පවතින්නේ නීතිය ප්‍රමුඛ කරගෙන. අනිත් සියල්ල සාර්ථකුණත් ප්‍රමාණවත් නැහැ නීතිය සාර්ථකුණු වී. ඔබගේ ආරක්ෂාව, ඔබගේ අයිතිවාසිකම් මේ සියල්ල නීතිය තුළ ගැප්පී තිබෙනවා. එනිසා අපි පළමු කොටම නීතියේ විධානයේ ආධිපත්‍යයට යටත් රටක් ජාතික ජනබල වේගයේ ආණ්ඩුව නිර්මාණය කරනවා. ළමා අපරාධ වැඩි වී තිබෙනවා. ස්ත්‍රී දූෂණයන් වැඩි වී තිබෙනවා. සමාජ අපරාධයන් වැඩි වී තිබෙනවා. මේක පටන් ගන්න තියෙන සම්ප්‍රදායන්ට බල කරලා නෙවෙයි. මේක පටන් ගන්න තියෙන විශ්වාසයන්ට බල කරලා නෙවෙයි. මේක පටන් ගන්න තිබෙන්නේ නීතිය කරෙහි පොදු ජනයාගේ විශ්වාසය අදලා. නීතියට මතක තියන සමාජික ස්ථවරභාවය හදනවා. බියටයි ලැජ්ජාවටයි කියන කරුණු දෙකටම එකක් බිය වෙන්න ඕන නීතියට. හැබැයි අපේ රටේ අද නීතියට බිය නැහැ. ජාතික ජනබල වේගයේ ආණ්ඩුව හැම දිනම නීතියේ ඉදිරියේ සමානයි කියන වැකියට පණ දෙනවා. ඒක අතුල තමයි කුඩු පාතාලය අපරාධ මැඩ පැවැත්වීම ගැප්පී තිබෙන්නේ නීතියට පණ දීමේදී.